අත්තන්තා චක්කවාලේ සූ අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ඒ අපගේ ශාස්ත්‍රූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම නමස්කාරය වේවා. සුපින්වත්නි, ඔබ හැම දිනාම ඉතාම ශ්‍රද්ධා සම්පන්නව බලාපොරොත්තු වෙන්නේ ධර්මශ්‍රවණය කරන්නටයි. අද මේ දේශනාවේ දායකත්වයේ ගෙන කටයුතු කරන්නේ අමරපාල කන්දේ ගෙදර මහත්මාගේ පින්වත් දියණිවරු තිදෙනාත් දයාබරණීය බිරිඳ ඇතුළු පින්තුන් ඒ මහත්මා වෙනුවෙන් ආශිර්වාදාත්මක ධර්ම දේශනාවක් හැටියට අද ලංකාවේ ලෝකේ විශාල පිරිසකට මේ ධර්ම දාණය විසුරුවා හරින්නට කටයුතු කරලා තිබෙනවා. ඒක මේ පින්තුන් කරපු විශාල පුණ්‍ය සංස්කාරයක්. එවගේම අමරපාල කන්දේ ගෙදර මහත්මාට ඒක ජීවිතයට විශාල ආශිර්වාදයක් කොට සලකාගෙනයි මේ පිනුතුන් හැම දිනාම අද මේ ස්ථානයට සම්බන්ධ වී සිටින්නේ. දැන් ධර්ම ශ්‍රවණී කරන්නට කාලය. අද මේ දාස් දේශනාව සඳහා මාතෘකාව විදිහට සිහි කරලා තියෙන්නේ පුහුණු කළ යුතු, වැඩි දියුණු කළ යුතු, අනුගමනය කළ යුතු ගුණධර්ම සහ ඒවා වර්ධනය කර ගැනීම තුළින් ධර්ම මාර්ගය පූර්ණේ කර ගැනීම සම්බන්ධව දේශනාවක් කරන්න කියලයි. ඒතර අපේ ජීවිතය ඇතුලේ අමික ගොඩාක් වටිනා එකක් නෙමෙයි. දැන් මේ අපිට සමහරට හිතෙන්න පුළුවන් යම් කිසි ආකාරයක මාන්න අක්කාරකමක් අපි තුල ස්වභාවයෙන්ම පවතිනවා. ඒකට අපි කියන්නේ මාන අනුසය කියලා. කවුරක් කියපු එකක් නෙමෙයි ඒක. ඒක ඇතුලේ අනුසය වශයෙන් ගිලා බැහැලා තියෙනවා. අනුසය කියන්නේ මුල් බැසගත්ත කෙලෙස් කියන එකනේ. අනුසය කියන කේ අර්ථය තමයි මුල් බැසගත්ත කෙලෙස්. ඒවා සංවර්ධිත අවස්ථාවට අපි කියනවා ආශ්‍රව කියලා. ඒවා ටිකක් ඔළු උස්සනවා. ඒතර ඒ ඔළු උස්සන එක ඇතුලේ තමයි ගොඩනැගෙන අවිද්‍යාව. ඔන්නෝමයි ඇතුලේ ඇතුලාන්තයේ තුල මේ ප්‍රශ්නෙට නැවත නැවත අහුවෙන්නේ. එතකොට ඒකට ප්‍රධාන හේතුව අර මුල් බැසගත්ත කෙලෙස් අපේ චිත්ත අභ්‍යන්තරය තුළ පවතින. මොකද නාම සංස්කාර දිරන්නේ නැහැ. සිත නොදිරන එකක් නේ. මේ රූපය දිරල යනවා, වයසට යනවා, ජරාවට පත් වෙනවා, මැරෙනවා. රූපේ හිම වුණාට නාම සංස්කාර දිරන්නේ නැහැ. ඒවා අකණ්ඩව පවතිනවා, අවිච්ඡින්නව පවතිනවා, නොසිඳී පවතිනවා. ඒ කියන්නේ අපි කියන්නේ නාම ගොත්තං නජීරති කියලා. නජීරති කියන්නේ නොදිරයි කියන එක. එතකොට මේ සිත සහ සිත අභ්‍යන්තරයේ තුල මුල් බැසගත්ත தත්ත්වය දිරණේවා නෙමෙයි. ඒවා අනාදිමත් කාලයක් තිස්සේ පදිංචි වෙච්ච ඒවා. ඇත්තටම ඕක ගැන කල්පනා කළත් අපට තේරෙනවා අපි ඉපදීමින් මැරෙමින් ආපු සසරක ඉන්නේ කියලා. ඒක ගැනම හොඳට කල්පනා කළොත් එහෙම අපට තේරෙනවා මේ සාංසාරික ගමන එකපාරම හම්බෙන් හැදිච්ච එකක් නෙමෙයි. මේ ඉපදෙමින් මැරෙමින් ආපු දීර්ඝ සසරක අපි ඉන්නේ කියලා. ඇයි අපිට තේරෙනවා මේ මොකද්ද මේ විවිධත්වයට හේතුව කියලා අපිට තේරෙන්නේ නැහැ. අපි තුල තියෙන පුද්ගල වේමත්තතාවය. ඇත්තට මේ වේමත්තතාවයේ සිතුවිලි සහ චින්තන රටාවේ හරිය විවිධයි. හොඳට බලන්නකෝ අපේ චින්තන රටාව තුළ වේමත්ත විවිධත්වයක් තියෙන. ඒකෙන්ම තේරෙනවා ඇයි අපිට එහෙම වුනේ. හොඳට කල්පනා කරලා බලන්නකෝ. මොකද්ද අපිට එහෙම වෙන්න බලපාපු දේ? දැන් මේ ඇතුලේ පවතින විවිධත්වයට බලපාන දේ මොකද්ද? ඇත්තට මේ විවිධත්වයට බලපාන්නේ වෙන මොකුත් නෙමෙයි. අර මුල් බැසගත්ත කෙලෙස්. ඒවා මෙහෙදි නෙමෙයි, සංසාරිකව අපි ඉපදෙමින් මැරෙමින් ඇවිල්ලා තියෙනවා ගොඩාක් කාලයක්. එහෙම ලොකු කාලයක් ඉපදෙමින් මැරෙමින් එනකොට අර මුල් බැහැගත්ත තත්ත්වයන් තියෙන්නේ. එතකොට මේ ඉපදෙමින් මැරෙමින් බොහෝ කාලයක් එනකොට අර මුල් බැසගත්ත තත්ත්වයන් තියෙන නිසා ඒ මුල් බැසගත්ත තත්ත්වයන් තමයි ඔලු උස්සන්නේ. ඒත්
ඒ නිසා තම අපේ සිතුවිලි රටාව විවිධත්වය ඇතේ. ඒක මේ සමහරට මේ බොහොම කාලයක් යනකොට ඒකේ උද්වේගය වැඩි වෙනවා. අයි අපි ඒක අර පාලනය කරගන්න මුකුත්ම කරලා නැහැ. ඒක උද්වේගය බොහොම වැඩි වෙනවා. ඕනම දෙයක් බලනකොට රෝගයක් පාලනය කරගත්තේ නැත්නම් ඒක වේගින් උඩු දුවනවා. ටිකෙන් ටික උඩු දුවනවා. ඊට පස්සේ එක වෙලාවක් එනවා ඒක බේරගන්න බැරි. එතකොට ඉතින් යාට මරණේ තමයි බාර ගන්න වෙන්නේ. අන්න ඔය වගේ අර කෙලෙස් ටික කලමනාකරණය කරගන්නත් මෙහෙ මොකුත් වැඩ නැහැ. කෙලෙස් උදුරලා දාන්නත් මොකුත් වැඩ නැහැ. කාලයක් ගිහින් ඒකට පාරිසරික සාධකත් ලස්සනට පෑහිලා ආවට පස්සේ දැන් ලෙඩක් වුණත් උඩු දුවන්න පාරිසරික සාධක බලපානවනේ. දැන් සෙම උත්සන්න කෙනෙක් තුළ මේ ස්වභාව ධර්මයේ තුළ සීත ඍතුවේදී සෙම උත්සන්න වෙනවා. පාරිසරික සාධකත් බලපාලා තියෙනවා. වාතයේ කිපෙනකොට මේ ස්වභාව ධර්මයේ පවතින උෂ්ණත්වයත් බලපානවා අභ්‍යන්තර වාතයේ කිපෙන්න. මේ නිසා තමයි ඇඟ ඇතුළත් කූල් කරගන්න ඕනාවට තමයි මිනිස්සු ওই තැඹිලි බොන්නේ. අරම මේ වේගෙන් පායන කාලෙත් එහෙම කරන්නේ. ඇයි? ඒ කියන්නේ මේ මට පාරිසරික සාධකත් බලපානවා. ඔය ඇඟට විතරක් නෙමෙයි සිතටත් බලපානවා. සිතටත් පාරිසරික සාධකත් බලපානවා. ඒ වගේම මේ කය තුළ විවිධාකාර ඇතිවෙන විපර්යාසයන් පවා බලපානවා. එනිසා දැන් සෙම කිපෙනකොට රාගයත් බහුල වෙනවා. රාගේ බහුල වෙනවා. වාතයේ කිපෙනකොට ද්වේෂේ බහුල වෙනවා ඇතුළේ. ඒවා හිසිතේනේ. දැන් මේ පිත කිපෙන එක ඇඟේ වුණාට ද්වේෂේ උත්සන්න වෙන්නේ හිතේ. ඊට පස්සේ මෝහය වැඩි වෙනකොට ඒ පුද්ගලයා තුළ වාතයත් කිපෙන ගතිය වැඩි. ඒ කියන්නේ වාපිත්සෙම කිපෙන්න රාගදේශ මොහ බලපානවා. රාගදේශ මොහ කිපෙන්න වාතේ පිතසෙම බලපානවා. ඕකට ඕකෙම තමයි කියන්නේ නාම රූප අඤ්ඤමඤ්ඤ වශයෙන් යපෙනවා කියලා. නාම ධර්ම රූප මත යපෙනවා. රූපේ නාම ධර්ම මත අඤ්ඤමඤ්ඤ වශයෙන් යපෙන එකක් මත එකක් යපෙන්න ගන්නවා. ඒතොර දැන් ඒ නිසා බුද්ධ ශාසනයේ සිතුවිලි වල උද්වේගයත් අඩු. ඒ කියන්නේ සීලය කියලා එක්කුත් කියන්නේ. දැන් සීලෙන් බලාපොරොත්තු වෙන්නේ පුළුවන් තරම් සංවරය. ඊට පස්සෙ තමයි සමාධිය ගැන කියන්නේ. සමාධිය සම්පූර්ණයෙන් ආධ්‍යාත්මික සිතේ කතාව. ඊට පස්සෙ තමයි මේ ප්‍රශ්නේ සම්පූර්ණ දැන් සීලයෙන් කය ගැන කය පැත්තේ වැඩි උනන්දුවක් තියෙන සීල සීලය කියන්නේ ඉතින් බොහොම බලනු සීල් ගත්තාම ඔගොල්ලෝ තුල මහ විශාල වෙනසක් ඇති වෙන්නේ බාහිරනේ. රූප කාය තුල මහ පුදුමාකාර සංයමයක් ඇති වෙනවා. ඒතර සමාධියෙන් කරන්නේ අභ්‍යන්තරයේ සම්පූර්ණයෙන් සමනය කරගන්නවා. ප්‍රඥාවෙන් කරන්නේ සම්පූර්ණයෙන් මේ ප්‍රශ්නේ නැවත හට නොගන්නා කරද මේක හැමදාම කරන්නවත් බෑනේ. දැන් මේ සාමාන්‍ය මිනිහෙකුට හැමදාම සිල් ගන්නවත් බෑනේ. ඒතර මේක නැවත නැවත මේ සිල් ගන්න වෙලා තියෙන්නේ මේ භාවනා කරන්න වෙලා තියෙන්නේ මෙහිම සවිඥානික සත්‍යයක් ඉන්න නිසා. මේ සත්ව පුද්ගල භාවය සම්පූර්ණයෙන් බිඳලා දාලා නැවත මේ ජාලයට එකතු වෙන එක නවත්තලා දාන්න තමයි ප්‍රඥාව උමනා කරන්නේ. ඒතර දැන් ඔන්න ඔයගේ බොහොම ගැඹුරක් තියෙන එකක් බුද්ධ ශාසනය කියන්නේ. ඉතින් මේක අභියෝග කරන්න බෑ ලෝකේ කාටවත්. කාටවත් කියන්න බෑ ඔබ වහන්සේ ඔය කියන ඒවා හරි නැහැ කියලා කියන්න බෑ. මොකද මේක කරගෙන යනකොට පැහැදිලිවම ඇතුළාන්තයේ නිවිල යනවා. එතකොට අපිට තේරෙනවා මේ අපිට මානසික ස්වභාවයට කායික තත්ත්වයනුත් බලපානවා. ඒ වගේම පාරිසරික සත්ත්වයනුත් බලන. ඒකනේ අර ඍතු නිය බුද්ධ ශාසනික නියාම ධර්ම කියලා. ඍතු නියාමයේ බලපානවා, බීජ නියාමයේ බලපානවා, කම්ම නියාමයේ බලපානවා, ධම්ම නියාමයේ බලපානවා, චිත්ත නිය එහෙම කියන්නේ. චිත්ත නියාමත් බල සිතත් බලපානවා. ඍතු නියාමත් බලපානවා. ඍතු නියාම කියන්නේ ඍතුව. එතන මේ සමහර මේ පාරිසරික සාධක හරියට බලපානවා. දැන් ඔයගොල්ලෝ ටිකක් පොඩ්ඩක් භාවනා කරනවා නම් හිත වැඩෙන්නේ නැත්තම් පුටුව වෙන තැනක තියලා භාවනා කරනකොට සමහරට වැඩෙනවා. පොඩ්ඩයි එහෙම කරන්නේ. මොකද මේ පාරිසරික සාධක හරියට බලපානවා. දැන් මේ දැන් අපි හිතමුකෝ දැන් මේ වගේ තැනක ඔයගොල්ලෝ gedara බණහනවට වඩා මේ වගේ තැනක බණහනකට හරි සංයමයක් ඇති වෙනවා. මොකද මේක හැමදාම බණ කියලා ඒකට අදාළ මේ චිත්ත තරංග තමයි මේක හැමතැනම තියෙන්නේ. මේක කවදාවත් කෙලෙස් සහගත කතාවකට අපි එකතු වෙන තැනක් නෙමෙයි. මේ දේශනා දහස් ගාණක් මේ ශාලාවේ කරලා තියෙනවා. එතකොට ඒකට අදාළව මේ හැම කතාවකටම අදාළ ශක්තියක් තියෙනෝනේ. මේක කවදාවත් රාග ද්වේෂ මොහ අවශ්‍යපු තැනක් නෙමෙයි. එතකොට මේ වගේ තැනක කවුරුහරි කෙනෙක් වාඩි වෙලා භාවනා කළොත් gedara භාවනා කරනවට වඩා වැඩෙනවා. පාරිසරික සාධකත් ලෝකෙ එහෙම කියන්නේ නැහැ. ලෝකෙ මේ දැන් තමයි පොඩ්ඩක් කියන්නේ ලෝකෙ ඔලුව උසල තියෙන මනෝවිද්‍යාව කියලා එකක්. ලෝකෙට එහෙම එකක් තිබෙත් නැහැ. ඒවත් ඒගොල්ලෝ පෙරදිග දැනුමින් තමයි පෝෂණය කරගත්තේ. පෙරදිග දැනුමින් තමයි ඒක පෝෂණය කරගත්තේ.
එතකොට ඒක ඇතුලෙත් ඒගොල්ලෝ කයටම යම් යම් බලපෑම් කරන එකක් තමයි තියෙන්නේ. දැන් මා විශාල මානසික රෝගයක් නම් විවිධ ක්‍රමවේද තියෙන්න පුළුවන්. ගොඩාක් වෙලාවට ওই මානසික රෝග තියෙන අයට මේ බෙහෙත් දෙනවා මේ කයට. එතකොට ඉතින් ගොඩාක් වෙලාවට ඇඟේ අප්‍රාණිකත්වයක් එනවා, නිද්‍රාශීලීකමක් එනවා. බලන්නකො ওই මානසික රෝගින් බෙහෙත් බීපු අය කොයි වෙලෙන් ඔළුව ගහගෙන ඉන්නේ නිදාගෙන. එතකොට ඒගොල්ලෝ හිතනවා ඒගොල්ලෝ මේ මානසික සාධක ගැන ඒගොල්ලන්ට කිසි උනන්දුවක් නැහැ නේ. ඒගොල්ලෝ මනස කියලා හිතාගෙන ඉන්නේ මොළේට, බටහිර ලෝකය. ඉතින් ඒ දැනුම ගොඩාක් අඩුපාඩු සහගතයි. අනික මේක පිළිගන්නවා ලෝකේ බටහිර වෛද්‍යවරුත් දැන් පිළිගන්නවා. ඇත්ත ඇත්ත ඔබ වහන්සේලා කියන එක මේ දැනුම අඩුපාඩු සහගතයි කියලා පිළිගන්නවා. ඒ කියන්නේ ඒ නම් මතක තියාගෙන මේ බුදුදහමේ තියෙන ධාරිතාවයේ පොඩි එකක් නෙමෙයි. මේක ඕන තැනක ගිහින් කතා කරන්න පුළුවන් මට්ටමේ එකක්. එහෙනම් අපි දැනගන්න ඕන අපිට බලපෑම වෙන්නේ එක පැත්තකින් නෙමෙයි. ඒක තමයි අපි මේ දැන් මේ පුහුණු මේ මොකක් හරි පුහුණු කරන්න වඩන්න කලින් අපේ කතාව තේරුම් ගන්න ඕනේ. අපි අපේ කතාව හොඳට තේරුම් ගන්න ඕන පොඩි කාලේ ඉඳලා ඒක ඔළුවට දුන්නොත් එහෙම ඒ බෞද්ධ ඥානය ඇතුලේ කවදාවත් පුද්ගලයව අනාථ කරන්නේ පුද්ගලයව අනාථ. එතකොට දැන් අපේ ස්වභාවය බලන්න අපි එක පැත්තකින් බලලා විසඳුම් හොයන්නෙත් නැහැ, විසඳුම් ඉදිරිපත් කරන්නෙත් නැහැ. එහෙම එකක් කරන්නේ අපි. එතකොට අපි කියනවා ඔයාලට බලපානවා ඍතුව. ওই தത്വයට ඍතුව බලපානවා. ඒ රූපයටත් බලපාන. ඒකට කියන්නේ ඍතුජ රූප කියලා එකක් තියෙනවා. කම්මජ රූප කියලා තියෙනවා. කර්මීනුත් රූපයෙන් හට ගන්නවා. චිත්තජ රූප සිතට අනුවත් රූපේ උපදිනවා. ඔය වගේ රූපේ උපදින එක අම්මා තාත්තා හැදුවා කියලා අපි කියන්නේ. අම්මා තාත්තා හදපු රූපයක් නැහැ ඇත්තටම. අම්මා තාත්තා උදව් කළේ සම්භවයට. ඒක ලොකු දෙයක් අම්මා තාත්තා කරපු. සම්භවයට උදව් කළා ඉච්චරයි. ඒගොල්ලන්ට ඕන විදිහට රූපේ උපද්දවන්න ඒගොල්ලන්ටත් බෑ. මොකද ඒගොල්ලන්ගේ රූපයත් ඒගොල්ලන්ට ඕන විදිහට උපද්දවලා නැහනේ. සම්භවයේදී අම්මගේ වැඟකීම මහ පුදුම දෙයක්. ඒ නිසා තමයි අම්මව අතහැරුණොත් ඒ ළමයට හරියන්නේ නැති. ඒ සම්භවයේ දුන්නේ යානි. සම්පූර්ණ රූපේ උපද්දවද්දී සම්භවයේ දුන්න එක තමයි යාකලේ අම්මා තාත්තා. ඒ සම්භවයන් නැත්තම් මොකක්වත් කරන්න බෑනේ. හැබැයි මේ සාංශාරික සංසිද්ධියක් මේක ඇතුලේ හැංගිලා තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේගේ දේශනාව ඇතුලේ විතරයි කතා කරන්න පුළුවන්. නැත්තම් ඉතින් ওই ඥානමය හේතු අරමෙව ටිකක් තමයි අහුවෙන්නේ. ඊට වඩා බොහොම බරපතල කතාවක් තියෙනවා. ඒකනේ ඍතු ওই න්‍යාම ධර්ම කියන එකම විස්තර කරගෙන ගියොත් එකම ගැඹුරුයි පින්නස්නි. සාමාන්‍ය කෙනු න්‍යාම ධර්ම පහක් තියෙනවනේ. ඍතු න්‍යාම, කම්ම න්‍යාම, චිත්ත න්‍යාම, බීජ න්‍යාම, ධම්ම න්‍යාම කියලා. එතකොට ඒවා හරි සංකීර්ණ මාතෘකා. ඒවා මේ සාමාන්‍යයෙන් කතා කරන ඒවා නෙමෙයි. ඒවා බොහොම බරපතල නිකන් උඩින් කතා කරන්න පුළුවන්. එතකොට එහෙමනම් මේ සංසිද්ධි, ඒ කියන්නේ මේ සත්‍යයාගේ ඉපදීම, ඒක ඔබමා ඉපදුනේ හේතු ගොඩාක් නිසා. ඒ හේතු ගොඩාක් ඇතුලේ අපි තුල විවිධත්වයක් බැලූ බැල්මටත් තියෙනවා, සිතන විදිහෙත් විවිධත්වයක් තියෙනවා. දැන් හොඳට බලන්න එකම ගෙදර දරුවෝ ගත්තොත් ඒගොල්ලෝ එක එක විදිහට හිතන්නේ. එතකොට මේ හිත මේ චින්තන රටාවට මේ අනාදිමත් කාලයක් තිස්සේ අර කෙලෙස් පල්වෙන්න ගියොත් පල්වෙන එකට තමයි ආශ්‍රව කියන්නේ. ඒවා පල්වෙන්න ගන්නවා ඇතුලේ. ඒතර පල්වෙන්න ගියාම ඒවා ගඳ ගහන්න පටන් ගන්නවා. පල්වෙච්ච ඒවා හරි ගඳයිනේ. දුර්ගන්ධයක් තියෙනවා පල්ුණාම. ඒවා කාලයක් තිස්සේ පල්ුණාට පස්සේ ඒවායේ දුර්ගන්ධය තමයි ඔය එළියට එන්නේ. එළියට එන්නේ කියන්නේ මේ එළියෙන් දුර්ගන්ධයක් හමනවා කියන එක නෙමෙයි. මේක කියන්නේ වැඩ කරද්දී යාතුල බොහොම අපගාමිත්වයක් මතුවෙනවා, දුර්වලකමක් මතුවෙනවා. තව කෙනෙකුට කතා කරද්දී හෘද සාක්ෂිය තුවාල වෙන විදිහට කතා කරනවා. ඒ ඇතුලේ තියෙන දුර්ගන්ධය ඔය එළියට එන්නේ. ඒකට මම කතා කරන විදිහට ඔබේ හෘද සාක්ෂිය තුවාල වෙනවා නම් ඒ මගේ ඇතුලේ රොඩු සහිතයි. ඒකයි මගේ ඇතුලේ රොඩු තියෙනවා. මං කතා කරනකොට පරුස වචන කියනවා නම්, හිස් වචන කතා කරනවා, බොරුම කියනවා නම්, කේලම් කියනවා නම්, ඒ ඇතුලේ පල්වෙච්ච කෙලසුන්ගේ උණුසුම තමයි ඔය එළියට එන්නේ. ඒක අහම්බයක් නෙමෙයි. කාටවත් කියන්න බෑ මේ වැරදුනා මට එදා. ඒ වැරදින්නේ නැහැ කාටවත්. ඇතුලාන්තයේ තමයි එළියට නිරූපණය වෙන්නේ. කාම මිත්‍යාචාරයේ මේ දෙනවා නම්, හොරකම්ම කරනවා නම්, ප්‍රාණඝාතේම කරනවා නරක සීලේ දුර්වල ඇයි අර ඇතුලේ කතාව එළියට බලපානවනේ. අඤ්ඤම නාම රූප අඤ්ඤමඤ්ඤ වශයෙන් යපෙනවා කියපුවගේ මූලික පදනම මේ. ඊට වඩා ගැඹුරකුත් තියෙනවා එකේ. මූලේ අර නාම සංස්කාර ටික තමයි රූපේට බලපෑම් කරන්නේ. මේ රූපේ මේ අතක් ඔසවන එකේ ඉඳලා නිකම් මේ අතක් උස්සන්න බෑ.
හැබැයි රූපයක් හොඳට තියෙන්න ඕන. දැන් මගේ කකුල ඔසවන්න බෑ රූපේ යථා පරිදි නැත්තම් ස්නායු පද්ධතිය බරපතල හානියක් වෙලා නම් සිතට රූපේ ඔසවන්න ඕන කියලා උමනාව තිබ්බට ඔසව ගන්න බෑ. අයනම් සිතරත් එහෙම මොකක්වත් කරගන්න බෑ. ඒකයි කියන්නේ නාම රූප අඤ්ඤමඤ්ඤ වශයෙන් ඇපෙනවා. වෙන උපකාරයක් නැහැ. හරියට දරමිටි දෙකක් එකට හේතු කළාම එක දරමිටියක් මත අනිත් දරමිටිය රඳා පවතිනවා වගේ. ඉතින් වී අකුරු හැඩයට අනිත් පැත්තට හරවලා දරමිටි දෙකක් එකට හේතු කළාම එක දරමිටියක් යැපෙනවා අනිත් දරමිටිය මත. හැබැයි එකක් වැටුනොත් අනිකට පවතින්න බෑ. එකක් වැටුනොත් පවතින්න බෑ. ඒකනේ නාම සංස්කාරය හැදිලා තියෙන පෙර කර්මයෙන් කර්මී විසින් හදාපු නාම සංස්කාර ටික කර්මී නිරුද්ධ වුණොත් නාම සංස්කාර බිඳ වැටුනොත් ඒත් එයාට පවතින්න බෑ. රූපේට මොකක් හරි හානියක් වුණොත් නාම සංස්කාරවල පවතින්නත් බෑ. රූපේට හානියක් වුණොත් අධික රුධිර වහනයක් වුණොත් රියාණු තුනක් වුණොත් රූපේට පවතින්න බෑ. එයි එතකොට රූපේට පවතින්න බැරියයි රූපේ පවතින්නේ සාපේක්ෂව. මේ ස්වභාව ධර්මයට සාපේක්ෂව තමයි රූපේ පවතින්නේ. හොඳට බලන්නකෝ මේ පෘථුවිය තුනෙන් දෙකක් වතුර තියෙන මේ රූපෙත් එහෙමයි. සාපේක්ෂතාවයේ බිඳුරාම තමයි රූපේට පවතින්න බැරි. එහෙමත් එකක් තියෙනවා එහෙනම්. මේ දැනුම ලෝකෙ කොහෙවත් නැහැ. ලෝක කවුරුවත් කියන්නේ නැහැ ලෝකෙ මේ සාපේක්ෂතාවයක් ගැන කතා කළාට මේ වගේ බොම් බුද්ධ ශාසනය ඇතුලේ පැහැදිලි කරන අර්ථය එන්නේ නැහැ. මේ රූපය පවතින්නේ සාපේක්ෂව. දැන් මේ රූපේ තියෙන්නේ මොනවද? මේ රූපේ තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියලා ධාතු කොටස් හතරක්නේ තියෙන්නේ. ඒවම තමයි ඉලියෙත් තියෙන්නේ. මේ ඉරේ ඉලිය තියෙන උණුසුම තේජෝ ධාතුව, මේ ගලාගෙන යන වතුරේ තියෙන ආපෝ ධාතුව, මේ ගලක ඉඩමක පසේ තියෙන පඨවි ධාතුව, මේ අවකාශයේ හමාගෙන යන හුළඟේ තියෙන වායෝ ධාතුව. ඉතින් මේ බාහිර සතර මහා ධාතුන් මේක නඩත්තු වෙනවා. මේකට මම කියලා කිව්වට ඒ මම නෙවෙන්න නිසාමයි සතර මහා ධාතු මේ සාපේක්ෂතාව බිඳුනම් මැරෙන්නේ මිනිහි. මේ බාහිර සතර බාහිර මෙන්න මෙහෙම හිතන්නකෝ. එතකොට හරි ස්වභාවිකත්වයක් එන්නේ. හරි ලස්සන ස්වභාවික චින්තනයක් එන්න පටන් ගන්නවා. ඒ කියන්නේ මම මට ඕන විදියට ඉන්න උත්සාහ කළාට මම පා ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ හරියට ස්වභාව ධර්මයට ගරු කළේ, හරියට කුදකලා වැඩ හිටියේ, වනාන්තරවල කැලෑවලින් හරියට විවේකයෙන් වැඩ හිටියේ. ඒකයි අර ස්වභාව ධර්මයේ රිද්මයට සමවැදුනට පස්සේ ස්වභාව ධර්මයේ සහ තමන් වෙනම අහුවෙන්නේ. මම දැන් අපිට වෙනම අහුවෙනවනේ මේ පැත්තේ සතර මහා ධාතුව මම කියලා කියනවා, එළිය සතර මහා ධාතුවර මම කියන හැබැයි වෙනසක් නැහැ පොඩ්ඩක්වත්. ඒතර ඔගොල්ලෝ කියයි නැහැ පණ තියෙනවනේ මේ මට ගහකටව පණ නැහැනේ කියලා. නේ පණ කතාව තමයි මේ විඥාන ධාතුව. ඒක අපි මේ කියන්නේ රූපය. රූපයක් විදියට ගත්තොත් මේ රූපේ සවිඥානිකතේ නාම සංස්කාරේ රූපේනේ මේ කතා කරන්නේ. නාම රූප කියලා දෙකක් කතා කරනවානේ. අර සිතායිති නාම සංස්කාර වලටනේ. ඒක අපි කතා කරන්නේ නැහැ. මේ දැන් කතා කරේ නැහැ. මේ රූපය ඔගොල්ලෝ මේ මගේ රූපේ කියලා මේ හැම මගේ මේ කොණ්ඩේ මගේ මේ කොණ්ඩේ මෙහෙම තියෙන්න ඕන මේ ඇඟ මෙහෙම තියෙන්න ඕන මෙහෙම හදා ගන්න ඕන කිය කියෝ අපි කතා කරන මේ රූපය තියෙන්නේ. අපි නාම සංස්කාර ගැන කිසිම සංවේදීකමක් නැහෙනි. ඔගොල්ලන්ට හිතෙන්නේ නැහෙනි මේ ඇඟ හදා ගන්න වගේ හිතත් හදා ගන්න ඕන නේද? එහෙම ඔළුවට එන්නේ නැහෙනි. ඒතර අපේ බරපතල උනන්දුවක් තියෙන රූපය පැත්තේ. ඉතින් ලොකු උමනාවක් කැමැත්තක් තියෙන රූපයට. එතකොට මේ රූපය මම කියලා කිව්වට මේ රූපේ මම නෙමෙයි කියලා බලන්න පුරුදු වෙන්නකො හරීම දුක අඩු චින්තනයක් එන්නේ. ඔය ඔයගොල්ලන්ට දුක වැඩි. මේ රූපය මම මාතුල තමයි මේ රූපය තියෙන්නේ. මේ රූපවත්කම කියන්නේ මටමයි මාතුලමයි රූපවත්කම තියෙන්නේ කියලා දෙපැත්තට කල්පනා කරන කමක් තියෙනවා. ඒකට තමයි සක්කාය දිට්ඨිය කියලා කියන්නේ. ඉතින් මේක ටිකක් ස්වභාවයෙන්ම ටිකක් ගැඹුරක් තියෙන දෙයක්. එතකොට මේ රූපයට මම කියලා කිව්වට මේ රූපය තුලත් එළියෙත් ලෝකේ වෙනසක් නැහෙනේ. එකම පදාර්ථ තියෙන පොඩ්ඩක්වත් වෙනස් නැහැ. ඒකනේ එළියෙන්ම මේක හැදෙන්නේ. එළිය බාහිර පටවි ධාතුව නිසානේ මේක හැදෙන්නේ. කණ එක නවත්තන්නකෝ බලන්න. බාහිර තියෙන සතර මහා ධාතුව ඇතුළට ගන්න එක නවත්තන්නකෝ. රූපේ කඩා වැටෙන්නේ නැද්ද බලන්න. ඒකයි කණේක නැවතුම් පස්සේ මැරිලා යන්නේ මිනිස්සු දුරවල වෙලා යන්නේ. එහෙනම් මේකේ මහා අමූතු මැජික් එකක් මොකක්වත් නැහැ. මේකේ තියෙන එළි ඒ සාපේක්ෂතාවයේ තමයි එකතැනකදී බිඳිලා යන්නේ. බිඳිලා ගියොත් රූපේට පවතින්න බෑ. සාපේක්ෂතාවයේ බිඳිලා ගිය නිසා. ඇත්තට මැරෙන්නේ සාපේක්ෂතාව. රූපේ දැන් කෙනෙක් අහන්න පුළුවන් අධිකව තුවාල සහිතව මිනිහෙක් මැරෙන්නේ ඇයි කියලා. සාපේක්ෂතාවයේ බිඳුණු නිසා. එච්චරයි. මේක විසාපේක්ෂව පවතින්නේ. මේ රූපයත් බාහිරත් ස්වභාවිකවම දකින්න පුරුදුනොත් එහෙම
එතන එනවා ස්වභාවික චින්තනයක්. මමායනය පදනම් වෙන්නේ නැහැ. ස්වභාවික චින්තනයේදී මම කියන එක ඉස්මතු වෙලා එන්නේ නැහැ. ඒක ස්වභාවික චින්තනයේ තත්වයක්. එතකොට දැන් මෙන්න මේ විදියට බලනකොට මේ ඇත්තටම මෙහෙම කල්පනා කරන්න මේ රූපේ ඇසුරු කරගෙන මේක මම මේවා නම් මගේ නෙමෙයි මටත් මේ ටික ඕන කියලා ඔය ඇත්තටම වැටෙන්නේවක් ගහන්න හිතෙන්නේ තාප්පේවත් ගහන්න ඕන කියලා හිතෙන්නේ. දැන් අද මිනිසුන්ගේ මහ පුදුමාකාර ආත්මීය දෘෂ්ටියක් නේ තියෙන්නේ. අනික ඒක ඇතුලේ කොච්චර විඩාබරද බලන්න. අහිමි වෙනකොට වැටෙනකොට කැඩෙනකොට අඩණ්ඩ වෙනවා දොඩණ්ඩ වෙනවා වැළපෙන්න වෙනවා මොන දුකක්ද කියලා බලන්න. ඒ ස්වභාවිකත්වයේ ඇතුලේ දුක නෑ. හොඳට බෞද්ධ චින්තනය හුරු කරගන්න. ඒ බෞද්ධ චින්තනය හුරු කරාම ස්වභාවිකවම දුක අඩු වෙලා යනවා. දුක ටිකෙන් ටික අඩු වෙලා යනවා. මං හිතන්නේ ලෝකේ මිනිසුන්ට මේ ස්වභාවිකත්වයක් නැති නිසා තමයි දුක ගලන්නේ. අපිට අඬන්න හේතුය දෙන්නේ, වැළපෙන්න හේතුය දෙන්නේ අර ස්වභාවික චින්තනේ නැති වුණාම ඇතුලේ ඉදිරිපත් වෙන්නේ මොකද්ද? මම කියන ගතිය තමයි ඉදිරිපත් වෙන්නේ. එතකොට ලෝකේ බෙදන්න පුළුවන්. මේ ටික මම, මේ ටික මගේ, මේ ටික නම් මම නෙමෙයි, මේ ටික මගේත් නෙමෙයි. ඉතින් මගේ නෙමෙයි නම් යා ඒක මොනවා වුණත් කමන්නේ නැහැ මට. මේ මගේව හෙල්ලෙන්න බෑ. මගේව ගන්න බෑ. මගේව විනාශ වෙන්න බෑ. මගේව මට ඕන විදිහට තියෙන්න ඕන කියලා gedara unath aarawul athi wenne eka. පොඩි 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 ආර ඒ ස්වභාවික චින්තනයේ තිබ්බහම දුක ගලන්නේ නැහැ. ඇයි අර මම කියලා ගන්න පුළුවන් කොටස් පේන්නෙත් නැහැ. මගේ නොවන කියලා කොටස් පේන්නේ ස්වභාවිකයිනේ. ඒ ස්වභාවික චින්තනයේ තමයි ධර්මයේ මතු කරන්නේ. අරහත්ත්වය කියන්නේ එතනම ස්වභාවිකත්වයකට සමවදින එකට. අරහත්ත්වය කියන්නේ ඒ ස්වභාවිකත්වයට සමවැදුනට පස්සේ මිහි මේ කෙලෙස් සහගත සත්‍යයකට අවශ්‍ය ආචාර ධර්ම ඕන්නේ. ඒතකොට කෙලෙස් සහගත සත්‍යයා මේ වහං කරන්න හදනේවා විවෘතව තියන්න හදන එකක්වත් නැහැ. වහං කරත් එකයි විවෘතව තිබ්බත් එකයි. ඒකනේ අර බුදුරජාණන් වහන්සේ ළඟට සමහර අය ඇවිල්ලා ඊටාම නොහොඹිනා විදියට වැඩ කරනවා. දැන් සාමාන්‍ය ලෝකයේ කෙනෙක් ගර්හා කරන මට්ටමේ තත්ත්වයන් ඉදිරිපත් වෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ ඒක විශේෂ දෙයක් විදියට සලකන්නේ නැහැ. ඒ වගේම තමයි අර කෙලෙස් වලින් පිරිච්ච මිනිසෙක් විදියට ඇති වෙන මහ දුර්වලතාවය ඒකත් බුදුරජාණන් වහන්සේ ලොකු දෙයක් විදියට සැලකුවේ නැහැ. ඒකත් ලොකු දුර්වලතාවය. කෙලෙස් සහගත මිනිස්සු එහෙම තමයි. ඒක අර අවබෝධයේ ස්වභාවික චින්තනයට ආවට පස්සේ ලෝකයේත් එක දේශයක් උපදින්නේ. ඇයි ඔයා ඔහොම කරන්නේ? ඇයි ඔයාට මෙහෙම ඉන්න බැරි? ඇයි ඔයාට මං වගේ ඉන්න? එහෙම එන්නේ නැහැ ඒක. එකෙන් එක දෙයයි තේරෙන්නේ මොකද? එයාට ස්වභාවික චින්තනෙට සමවදින්න බැරි වෙලා ඒකයි ඔය කනස්සල්ල. ඒකයි ඔය අඬන්නේ, වැළපෙන්නේ. ඒකනේ බුදුරජාණන් වහන්සේ භික්ෂුවක් වුණත් මේ යම් කිසි ආකාරයක වැරදි චර්යාවක් තිබ්බොත් කවදාවත් දෝසාර. දැන් අද භික්ෂුවක් තුළ වැරදි චර්යාවක් ආවොත් අපිට ධර්මයක් නෙමෙයි නිපෙන්නේ. අපි ඒකට දිගට හරහට ගරහනවා. ඒතර ඒක ගරහන්නේ අපිටත් ස්වභාවික චින්තනෙ නැති නිසා. සමහරට අපිට දානි දෙන එක පවා එපා වෙන්න පුළුවන්. පන්සල් යන එක පවා එපා වෙන්න පුළුවන්. හාමුදුරුවෝ ඇසුරු කරන එක පවා එපා වෙන්න පුළුවන්. සමහර විට ඒ ආ කොච්චර දුර්වලද කියනවා නම් ධර්මී පවා අතහැරලා දාන්න පුළුවන්. එක භික්ෂුවකේ නමුත් බුද්ධ ශාසනයේ වගේ බොහෝම දුර්වල තැනක නැහැ. බුද්ධ ශාසනයේ පුද්ගලානුබද්ධව යම් කිසි ආකාරයක චර්යාත්මක දුර්වලකමක් එනවා නම් එයා අර ස්වභාවික චින්තනයේට සමවැදිලා නැහැ. ඒකයි යා සිවුරක් පොරෝගෙන ඉන්නවා තමයි යාට යාගේ යුනිෆෝම් එකේ වෙනසක් තියෙනවා. සාමාන්‍ය ගිහි කෙනෙක්ගේ ඇඳුමයි පැවිදි කෙනෙක් පාවිච්චි කරන මේ සුන්දර චීවරයයි අතර වෙනසක් තියෙනවා. නමුත් එයා චීවරයෙන් විතරක් වෙනස් වෙලා මොකද දැන් අපි රූපය තුළ විතරක් පැවිද්ද ගොඩනගන්න හදනවා. නමුත් අපි ඒක එච්චර බරපතල තත්වයක් විදිහට සලකන්නේ නැහැ බුද්ධ ශාසනය. ඒ නිසා ලෝකේ අන්තිම පිරිහිච්ච භික්ෂුවක් ඉදිරියේ පවා ඕගොල්ලෝ හෙල්ලෙන්නේ නැතුව ඉන්න පුළුවන් මට්ටමට ස්වභාවික වෙන්න ඕන. ඕගො යම් භික්ෂුවක් දැක්කාම ඕගොල්ලෝ තුළ අභ්‍යන්තරයේ කැළඹෙනවා නම් ඒ කැළඹීමේ වගකීම තියෙන්නේ ඒ භික්ෂුවට නෙමෙයි ඕගොල්ලන්ට. මොකද ඕගොල්ලන්ගේ අභ්‍යන්තර సంతානිය තුළ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මී පැලවෙලා නැහැ. ඒ පැල වෙලා නැති වුණාම මොකද වෙන්නේ? ඒ පැල වෙලා නැති වුණාන් පස්සේ හැම වෙලාවකම එයා අස්වාභාවික විදියට වැඩ කරනවා. එයා මේ කාම භූමියේ කෙලෙස් සහිත ලෝකයේ තත්ත්වය හොඳට තේරුම් ගත්තොත් අපි ඔක්කොම ඇවිල්ලා ඉන්න මට්ටම තේරුම් ගත්තොත් එමේ කිසි ප්‍රශ්නයක් නැහැ. ඇයි ඔයා ඔහොම අඳින්නේ? ඇයි ඔයා මෙතනට ඔහොම අඳින්නේ? ඇයි ඔයා අතනට ඔහොම අඳින්නේ? ඒව මොකක්වත් දෙන්නේ නැහැ. ඉතින් එයාට තියෙන එක එයාට කැමති විදියට එයා කනවා වෙන්න පුළුවන්, අඳිනවා වෙන්න පුළුවන්, ඉන්නවා වෙන්න පුළුවන්. එයා ඒකට එයාගේ හිත තුලින් ඇති වෙච්ච කැමැත්ත නිසා වෙන්න පුළුවන්. ඉතින් කෙලෙස් සහගත සත්‍යය ඔහොම තමයි, එච්චරයි. ආයෝක ගැන ඊට වඩා මොකක්වත් හිතන්න දෙයක් නැහැ. ඉතින් ඒක අවබෝධ කරගත්තම හරි පහසුයි.
අනිත් එක ඒ අවබෝධය අපිට නෑ, අවබෝධය නැති නිසාම අපේ ඇතුළ කැළඹෙනවා පොඩි අරමුණක් ඇති අපි අවුස්සන්න. මේ ලංකාවේ මිනිස්සු අවුස්සන්න ලොකු අරමුණ ඕනේ නෑ, නිකන් පොඩි ආරම්මණයක් ඇති, ඔක්කොම අවුල් කරලා සම්පූර්ණ කඩාවටලා දාන්න. ඒකනේ පවුල් සංස්ථා වුණත් දෙදරලා යන්නේ. දැන් බලන්න මේ මේ තාත්තලගේ අම්මලගේ වැඩිහිටි කාලේ තරුණ කාලේ වගේ නෙමෙයි, දැන් විවාහ වුණත් දෙදරලා යනවා. පොඩි අරමුණක් ඇති කෙලෙස් අවුස්. අය ස්වභාවික චින්තනේ නෑනේ. එතකොට එයා හිතන්නේ මේ ලෝකෙම මට ඕන විදිහට ඉන්න ඕනේ කියලා. එහෙම ඉන්නේ නෑ. කොහෙද එහෙම ඉන්නේ? කවදා ජීවිතේ සාර්ථකත්වයේ කරා යනවා නම් කවදාවත් හිතන්න එපා මේ ඉන්න ඕගොල්ලෝ දැන් මේ අහනවානේ පුහුණු කළ යුතු, වැඩි යුතු අනුගමනය කරන්න. එක දෙයක් අනුගමනය කරන්න. ඔළුවේ හැමදාම උදේ හවහා තියාගන්න එක අදහසක් මොකක්ද දන්නවද? නානත්ත කායේ නානත්ත සංඥේ. මේ මම ඉන්නේ කාම ලෝකේ. මෙහි කාය නානත්වයක් සහ නානත් සංඥේ සංඥා නානත්වයක් තියෙනවා. මෙහි තියෙන්නේ කාය නානත්වයක් සහ සංඥා නානත්වයක්. සංඥා කියන්නේ නාම සංස්කාර. හිතන විදිය වෙනයි, සිතුවිලි රටාව වෙනයි, එයා එයා අපේක්ෂා කරන වින්දනය වෙනයි. එතකොට එයා එයා තුළ ගොඩනැගෙන සංස්කාර වෙනයි. එයාගේ සිත හැසිරෙන්නේ වෙන විදියකටයි සංඥා නානත්වයක් තියෙන්නේ. ඒකත්වයකින් පවතින තැනුත් තියෙනවා. රූපාවචර අරූප මේ මේ කාම ලෝකේ නෑ. දෙවිවරු අතරත් නෑ, මිනිස්සු අතරත් නෑ, තිරිසනුන් අතරත් නෑ, නිරේ නිරසත්වයන් අතර කාතරවත් නෑ කාම භූමියේ. එතන මේ කාම භූමියේ තල කීයක් තියෙනවද? 11ක් තියෙනවා. කාම භූමියේ තල 11ක් තියෙනවා. මොනවද? මනුස්ස ලෝකේ එකයි, නරකය, තිරිසන්, ප්‍රේත, අසුර කියලා හතරක් තියෙනවා. පහයි. චාතුරුමහරජික, තාවතින්සේ, යාමේ තුස්තේ, නිම්මාරතේ, පරිණිමිත වසෝද කියලා දිව්‍ය ලෝක හයක් තියෙනවා. ඒ ඔක්කොම 11යි. ඒකේ තව බ්‍රහ්ම ලෝක 20ක් තියෙනවා. ඔක්කොම 31යි. ඒකට තමයි 31ක් තලය කියලා කියන්නේ. එතකොට ඒ 31 තලය කියන්නේ අන්නේකට ඒකේ 11ක් තියෙන්නේ කාම ලෝකේ තල. කාම ලෝකේ කාම ලෝකයට අයිති ඒවා. ඒවා වෙන වෙනම හැදිලා නැහැ. මේ භූමියෙම එක එක තල තියෙන්නේ. දැන් තිරිසන් ලෝකය කියලා ලෝ වෙනම රවුම් එකක් නැහනේ. මේ අපි අතරම තිරිසන් ලෝකය කියලා එකක් තියෙනවා. ලෝකය කියන්නේ තිරිසනෙකුට අදාළ විදිහට ආයතන පිහිටලා තියෙන ඔච්චරයි. ආයතන ටික තමයි අපේ ලෝකේ. දැන් අපි ලෝකේ ලෝකේ කිව්වට ලෝකේ කියනකොට අපිට එකපාර ඔළුවට මැවෙන්නේ කොහොම එකක්ද? නිකන් රවුම් හැඩයක් නේ. එහෙම එකක් නෙමෙයි ලෝකේ කියන්නේ. ලෝකේ කියන්නේ ඇස කන නාසය දිවකය මනස තුලින් වැටහෙන ප්‍රමාණය. එච්චරයි. දැන් ඔයගොල්ලන්ට ඇස කන නාසය දිවකය මනස තුලින් වැටහෙන ප්‍රමාණය තමයි ඔයගොල්ලන්ගේ ලෝකේ. එච්චරයි. ලෝකේ උපදින මානසිකව. ලෝකේ යථාර්ථයක් නෙමෙයි, මානසිකව උපදින තත්ත්වයක්. මේ වෙලාවේ දරුවා වැටහෙනවා නම් දරුවා ඉන්න ඔයගොල්ලන්ගේ ලෝකේ. එච්චරයි. වැටෙන්නේ නැත්තම් දරුවෙක් නැහැ ලෝකේ. ඒතොර ඒක යථාර්ථයක් කියලා හිතාගෙන ඉන්න අවිද්‍යාසහගත සත්‍යයන් මානසිකව මැවෙන ගතිය ඇස් දෙක පියාගෙන මැවෙනවන එකක්. ඒක අර එළිය ලෝකයට සංසන්දනය කරනකොට ඒකට අදාළ අර මානසිකව මැවෙන ගතියට අදාළ ඇස් කන්නාසේ දිවකය මනස පිහිටලා තියෙනවා නම් ආ එළියේ දරුවා ඉන්නවමයි කියලා ඇතුලේ වැටහීමකුත් එනවා. එච්චරයි. ඔය ඉන්නේ මගේ දරුවම තමයි, ඔය දරුවා මටමයි ආйти කියන වැටහීමක් එනවා. ඒක තමයි ඔයාලගේ ලෝකේ. අපිට දැන් දරුවෝ අපි අපේ ලෝකෙ හිම ගන්න නැහැ. එච්චරයි. ඒ නිසා දරුවා නිසා දුක, ලෝකේ නිසා තමයි දුක හටගන්නේ. අපිට එහෙම ලෝකයක් නැති නිසා, යා නිසා, ඒ ලෝකේ නිසා හටගන්න දුක අපිට හටගන්නේ නැහැ. දරුවා කියන කාරණේ මානසිකවම අවසින් මැවෙන ගතිය තුල හටගන්න යාගේ ලෝකයක් තියෙනවනේ. එයාට ආයතන හයෙන් වැටෙන ප්‍රමාණී, ඒ ආයතන හයෙන් වැටෙන ප්‍රමාණී නිසා දුක හටගන්නවා. ඒක නිකි බුදුරජාණන් වහන්සේ මතක් කළේ මහණෙනි, ලෝකයත් පණවන්නේ, ලෝක සමුදයත් පණවන්නේ, ලෝක නිරෝධයත් පණවන්නේ, ලෝක නිරෝධගාමිනී ප්‍රතිපදාවත් පණවන්නේ මහණෙනි මේ බඹයක් පමණ වූ සවිඥානික කලෙබරේටමයි කියලා කියන්නේ. ඒක හරි ගැඹුරු ප්‍රකාශන. ඒව මේ ලෝකෙට ස්පර්ශ කරන්න බෑ, ලෝකෙට කියලා දෙන්නත් බෑ. ඒකයි මේ කතා ලෝකෙට යන්නේ ඇච්චර. ඒක ඒකට මේ නිරුක්තිය ගන්න පුළුවන් මේ සිංහල භාෂාවෙන් විතරයි. ලෝකේ බුද්ධ ශාසනයේ ගියපු පැත්තක්වත් හොයාගන්න වෙන්නේ නැහැ. මේ වගේ ගැඹුරු කතාවක් එළියට දෙන්න තරම් භාෂා කෞශල්‍ය නැහැ. භාෂා ඥාණී නැහැ. ඒතර භාෂා ඥාණී කියලා කියන්නේ වෙනත් භාෂාවල තියෙන වෙනත් භාෂාවලින් මේක තේරුම් කරන්න බෑ. එච්චරයි. ඒ සිංහල ජාතියක් විදිහට අපි ඉපදුනේම මේ අවබෝධය අදාළ කතාවට මොකක් හරි උණුසුමක් තියෙන නිසා. මේක වෙන භාෂා කියන්න බෑ. ලෝකේ සමහර අය කියනවා මේ ඉංග්‍රීසි උගතුන්නේ නැහැ කියලා. හාමුදුරුවරු ඕන තරම් ඉංග්‍රීසි උගත්තු ඉන්නවා. ලෝකෙට යන්නේ ඇයි? නිකං කියන්න පුළුවන්. ඔයා හිතන්න ඕන මේ විදියට, ඔයා කතා කරන්න ඕන මේ විදියට, ඔයා වැඩ කරන්න ඕන මේ විදියට කියලා විස්තර කරන්න පුළුවන්.
පංච උපාදානස්කන්ධය ගැන කොහොමද පින්නොත් නිවිස්තර කරන්නේ? විඥාන විඥා විඥානේ නාම රූප වලට ප්‍රත්‍යයයි, නාම රූප විඥානේ ප්‍රත්‍යයයි. මේක ඇතුලේ අවිද්‍යාව තණ්හා උපාදාන කියලා ගතියක් තියෙනවා. කාම උපාදාන, දිට්ඨි උපාදාන, සීලබ්බත උපාදාන, අත්තවාද උපාදාන කියලා මේ සිවුම් උපාදානයක් තියෙනවා. මේකේ උපය උපාදාන, අභිනිවේස, අනුසී මේවා කොහොමද කියන්නේ? මේවා කියන්න අපිට වාක්කෝෂයක් උමනා කරනවා. ඒකත් කියන්න බෑ, ඒක හුඟක් විස්තර කරන්න. මානසික ගතිය විස්තර කරන්න කොයි තරම් භික්ෂුවක් සම්මයක් ප්‍රයෝග පාවිච්චි කරන්න ඕනද අපි දන්නවනේ. මේ ධර්මාසනේ වාඩි වුණාට පස්සේ දැන් මෙතනට ආපු ඔක්කොගේම මානසික ස්වභාවය අපිට හොඳට තේරෙනවා. මේ දේශනා හුරුවට මේ හිත දැකලා නෙමෙයි, මෙතන එනකොට දන්නවා මෙයාලගේ ධර්මඥානෙ මෙන්න මේ තැන තියෙන්නේ කියලා. ඒ දේශනා කරලා හුරුවට, එතකොට මේක අපිට තේරෙනවා. මේක සමහර සංකල්ප විස්තර කරන්න ගිහින් අපි කොච්චර මහන්සි වෙනවද කියලා අපිටම තේරෙනවා. මොකද මොන තරම් අමාරුද ඒක කියලා. ඒක තේරුම් ගන්න බෑ. මේකයි මේ දේශනාව බොහොම ස්වල්ප පිරිසකට විතරයි ගෝචර වෙන්නේ. ඊට පස්සේ මේ සිංහල ජාතියට ගරහන්න එපා. දැන් මේ ජීවිතය ඇතුලේ ඔයගොල්ලන්ට අවබෝධය කරා යන්න ඕන නම් කවදාවත් සිංහල ජාතියට ගරහන්න එපා. මේ දැන් අපි සිංහලනේ, අපේ ජාතියට ගරහන්න එපා. මේ සිංහල ජාතිය උපදින්නේ අවබෝධයට අදාළ යම්කිසි උණුසුමක් තියෙන නිසා. අපි කොච්චර උපදින්න තැන් තිබ්බද, ඒ වුණා මේ බොහොම සුළු පිටසක් තමයි. මොකද මේ නිරුක්තිය ගන්න බෑ. ඒකනේ තේරවාදී කේන්ද්‍රස්ථානීය විදිහට සලකන්නේ ලංකාව. වැලිගොඩවල් වලට කර තියාගෙන රහසෙන් මුමුණ මුමුණ බැමිණිතියා සාගතේ අවුරුදු 12 11කටත් වැඩි ඒ කාලේ මේ හාමුදුරුවෝ ත්‍රිපිටකේ රැකියේ ලංකාවේ භික්ෂුව තමයි. ඒ නිසා මේ පුහුණු කළ යුතු, වැඩි යුතු, අනුගමනය කළ යුතු දෙයක් නම් ඕගොල්ලෝ පුළුවන් තරම් කවදාවත් ජාතියට ගරහන්න එපා. මොකද මේ ජාතිය විමුක්තියට කිට්ටුයි. කවදාවත් ගරහන්න ඒ ලංකාවට යಾದෙන්නේ නැත්තේත් ඒකයි. ලංකාවට යಾದෙන්නේ නැත්තේ ඇයි මේක කතාව දන්නේ නැහනේ. කවදාවත් මේ බණ අහන බොහොම ජීවිතේ ධර්මයක් ඕන සහ මේ ධර්මයේ ගැන යම් විමර්ශනයක් තියෙන කෙනෙකුට කියන්නේ කවදාවත් සිංහල ජාතියට ගරහන්න එපා. හේතුව මේ සිංහල ජාතිය කියන්නේ කොස් දෙල් පොලොස් කාලා රහතන් වහන්සේලා බිහි වෙන ජාතියක්. සිංහල ජාතිය කියන්නේ හිම ජාතියක්. කොස් දෙල් පොලොස් කාලා රහතන් වහන්සේලා ඉංග්‍රීසින් අතර බිහි වෙන්නේ නැහැ. ලන්දේසින් අතර බිහි වෙන්නේ නැහැ. චීන ජාතිකයන් අතර බිහි වෙන්නේ නැහැ. එහෙම බිහි වෙන්නේ නැහැ. කොස් දෙල් පොලොස් කාලා රහතන් වහන්සේ නමක් බිහි වෙන්න පුළුවන් විදිහේ ඥානමය සාධක අපි තුල තියෙන. එහෙම සාධක තියෙන. මේ වෙලාවෙත් මේ සිංහල ජාතියේ මඟපලලාබින් ඉන්නවා මේ බණ ඇහෙන වෙලාවේ. ඒ නිසා පළවෙනි එක තමයි ඕගොල්ලෝ මොනවා හරි දැන් මේ බණ වලදී මේ ಗುಣධර්ම ගැන, ඒවා වැඩි දියුණු කිරීම ගැන මේ වතුරුකාවන්නේ තියෙන්නේ. ඒ නිසා මම ඕගොල්ලන්ට ලස්සන දෙයක් කියන්නම්. මේ ජීවිතේ ඕගොල්ලන්ට මොනවා හරි අවබෝධයක් කරා යන්න ඕන නම් සිංහල ජාතියට ගරහන්න එපා. එක එක සංඝයාට ගරහන්න එපා. මොද රහතන් වහන්සේලා වැඩ ඉන්නවා, මඟපලලාබින් ඉන්නවා. යම් භික්ෂුවකට ගරහා කළොත් ඒක සංඝයාටම ගරහව යන්න පුළුවන්. ඒකෙන් කියවෙන්නේ නැහැ මේ හාඳුරුන්ට වඳින්න ඕන, පුදන්න ඕන, දන් දෙන්න ඕන, ඒකම නෙමෙයි මේ කියන්නේ. ඒ දෙන කෙනෙක් දුන්නාවේ කොහොමත් මේ සංඝයා කියන්නේ මහා පුණ්‍ය ශ්‍රේෂ්ත්‍රයක්. අපිට එහෙම ආහාර හිග වෙන්නේ නැහැ. කවදාවත් ආහාර හිග වෙන්නේ නැහැ සංඝයාට. එහෙම ආවෙ නැහැ. එහෙනම් ඔබවහන්සේ කණ්ඩ තමයි පැවිදි වෙන්න ඇති කියලා කෙනෙක් කියන්න පුළුවන්. එහෙමත් නැහැ. එහෙනම් මහණ වෙන්න එපා. ඒ කණ්ඩ නැති අය ඔක්කොම ඇවිල්ලා. එහෙම එකක් නැහැ. අනික අපේ ජීවිතේ කෑම කියන්නේ පුංචි දෙයක්. අපි වටිනාකමක් දෙන්නේ නැහැ කෑමට. දැන් අපි වටිනාකමක් කවදාවත් දෙන්නේ නැහැ. කෑමට මොකුත් වටිනාකමක් අපි දෙන්නේ නැහැ. දැන් ඔය අපි දේශනා කරනවනේ. මේ දේශනා කරනකොට මේ අපේ බොහොම ශ්‍රද්ධාවන්ත පින්නතුන් ඇමරිකාවෙන්, ඔස්ට්‍රේලියාවෙන්, කැනඩාවෙන් එහෙම් මෙහෙම් එකේකේ වගේ නද්දෙනවා කෑම. මං හිතන්නේ සමහර ලංකාවෙන් සුදු ඇකලත් නැති කෑම අපිට හම්බ වෙනවා. ඒ වුණාට අපේ ඇඟිල්ලක්වත් ඒ පැත්තට දික් කරන්නේ නැහැ. එහෙම කෙනක් දෙනවා. එතකොට ඒවා දැන් චීස් එකක් ගත්තොත් ඩෙන්මාර්කෙන් වෙනම ගේනවා. ඔස්ට්‍රේලියාවෙන් වෙනම එහෙම. ඉතින් එහෙම කෑම බීම අපිට ප්‍රශ්න නැහැ. අපි ඒ වුණාට කෑම බීමට වටනකම දෙන්නෙත් නැහැ. ඒ නිසා මේ පැවිද්ද ඇතුලේ ඒවා ලැබෙන්නේ භික්ෂුවට පිනට. යම් කෙනෙක් පැවිද්දට ගැරහුවොත් එයා ගරහන්නේ කුසලයටමයි. මොකද පැවිද්ද කියන්නේ
පරම දුර්ලභ එකක්. මනුෂ්‍යත්වයේ දුර්ලභයි, පැවිද්ද පරම දුර්ලභයි. කවදාවත් භික්ෂුවකට ගරහන් දෙපා. අපි දන්නේ නැහැ නේ ඇතුළ කොහොමද කියලා. අපිට නිකන් පේනවා සිවුරක් පොරෝගෙන හිට මෙහෙට වඩිනවා. අපි දන්නේ ඇතුළාන්තේ කොහොමද කියලා. මඟඵලලාභීන් එහෙම හොයන්න බෑ. ඇතුළාන්ත තුළ දියුණුවක් තියෙන කෙනා හොයන්න බෑ. එතකොට අනිත් පැත්තෙන් ඕගොල්ලන්ට එන කතාව තමයි නෑනේ මේ සංඝයාතර ඉන්නවනි මහ දුර්වල අය. ඒක බුද්ධ කාලෙත් හිටියා කියලා සිත මැදහත් කරගන්න. හේතුව දුර්වල භික්ෂුවක් හිටියොත් ඒක පරාජිකාපත්තියට පත්වෙච්ච භික්ෂුවක් මේ ශාසනය දානේ වළඳන්න ගියොත් ඒ වළඳන භික්ෂුවටමයි ඒකේ හානිය තියෙන්නේ. බලාගෙන ඉන්න ඔයලට නෙමෙයි. ගිහියෙක් වරදක් කළාට වඩා පැවිද්දෙක් වරදක් කළොත් ඒක බරපතලයි. ඒක ඔයගොල්ලෝ කියන්න ඕනේ. සාමාන්‍ය ගිහියෙක් වරදක් කළාට වඩා පැවිද්දෙක් වරදක් කළොත් ඒක බොහොම භයානකයි. ඒකේ විපාකය බරපතලයි. ඒ නිසා දැන් බලන්නකෝ, සාමාන්‍ය කෙනෙක් හොරකම් කළොත් එයාට නිවන් මඟ වැහෙන්නේ නැහැ. පැවිද්දෙක් හොරකම් කළොත් ඒක පරාජිකාපත්තිය. ස්ත්‍රියක් එක්ක සාමාන්‍ය පුරුෂයෙක් එකට වාසය කළොත් එයාට නිවන් මඟ වැහෙන්නේ නැහෙනි. භික්ෂුවක් ස්ත්‍රියක් ඇසුරු කළොත් අනවශ්‍ය විදියට ඒ භික්ෂුවගේ පැවිද්ද නැසිලා යනවා. ඒකට අපි කියන්නේ මෛතුන ධම්ම පරාජිකා. එන අපිට තේරෙනවා ධර්මතාවයේ ඇතුළෙත් භික්ෂුවක් වරදක් කළොත් එයාට අනුරූපීව අවධානම වැඩි. භික්ෂුවක් ස්ත්‍රියක් ඇසුරු කළොත් ඒක හරියට කරටියේ කැඩිච්ච තල් ගහක් වගේ, ආයේ දළුවෙන්නේ නැහැ. මේ කාන්තාවත් මේක අහගන්නේ කොහොඳයි, හාඳුරෝ එක ඇඟැලුම් කම්පාන්ට කලි. මොකද ඉස්සල්ලාම ඉන්නේ මේ කාලේ හරිය කෙලෙස් බහුලයි, බොහොම හිතවත්කමෙන් ඉන්නේ. ඊට පස්සේ දන්නේමනේ අර භික්ෂුව තුලත් කෙලෙස් බහුල වෙනකොට ඉතින් නිකම්ම කෙලෙස් වලට අහුවෙලා යනවා. ඉතින් ඒ කාන්තාවගේම දෝෂයක් නෙමෙයි. කාන්තාවගේ දෝෂයක් නෙමෙයි මේ කෙලෙස් වල උද්වේගයේ වැඩිකමට. ඒ කාන්තාවටත් අපි ගර්හාණු කළ යුතුයි. අන්නිතන්ටයි අපි සිත හදාගන්න ඕන. ওই ගම්මල පන්සල් වල මට හොඳ අත්දැකීම් තියෙනවා. ওই බදුල්ල පැත්තේ එක එක පැති වල හොඳට හිටපු සංඝයා සමහර ස්ත්‍රීන් විසින් ඒ ස්වාමිනාහන්සේව කොහොම හරි පැවිද්ද අතහැරෙන මට්ටමටම සම්බන්ධතා උඩු දුවලා ඊට පස්සේ ඒ ස්වාමිනාහන්සේ උපැවිදි වුණාට පස්සේ දැන් ඉතින් දරුවෝනාලවලාලා ඉන්නවා. නමුත් හොඳට පිළිවෙත් පුරපු භික්ෂුවක් පවා එහෙම අමාරුවට වැටෙන්න පුළුවන්. එතකොට ඒ ස්ත්‍රියට අපි ගරහා නොකළ යුතුයි. එයා මෙහෙමයි කියලා. මොකද එහෙම එයාට ගරහා කරන්න ගියොත් ඒ ගරහාව ඇතුලේ මාතුල හටගන්න දෝමනස්සය, ඒකේ අනුරූපී විපාකයක් මට තියෙනවා. ඒක මම හැම වෙලාවකම තමන්ව පරිස්සම් කරගන්න. ලෝකයා පරිස්සම් කරන්න යන්න එපා. පැවිද්දු හදන්න යන්න එපා. කොහොමද හදන්නේ? අම්මට දරුවා හදාගන්න බෑ. මේ එළීන පැවිද්දෙක් හදන්න පුළුවන්ද ඒ අම්මට? අම්මට තාත්තට දරුව හදාගන්න බෑ. දරුවන්ට අම්මා තාත්තට යම් දෙයක් තේරුම් කරලා දෙන්න බෑ. ඔයාලා හිතනවද මේ පැවිද්දෙක් හදන්න පුළුවන් කියලා? එහෙම හදන්න බෑ. කෙලෙස් ගොඩාක් බහුලයි මේ කාලේ. ඒවා ඇතුලේ ධර්මයේ දකින්න. අනේ මේ භාගතුන් හන්සේ වැඩ ඉන්න කාලෙත් මේ සංඝයා අතර මෙච්චර අවුල් වියවුල් තිබ්බා. නම් මේ කාලේ ගැන කවර කතාවද? මෙබඳු පිරිහිච්ච සමාජයක නම් මට නම් ආයින්ට ඕනේ නැහැ කියලා තමන් විමුක්තිය පිණිස හදිස්සි වෙන්නේ. තමන්ගේ නිවීම බලාපොරොත්තු. ඒ නිසා කවදාවත් ඕගොල්ලෝ සංඝයාට ගරහන් තිපා. මොකද මේ වෙලාවෙත් අනුරාධපුර පැත්තේ, පොළොන්නරුව පැත්තේ, ඊට සිරිපාද පැත්තේ, ලග්ගල කැලෑවේ, ඊට පස්සේ රන්දෙනිගල කැලෑවේ, ඔය ආපනේ පාරේ අනුරාධපුර ඉඳලා යනකොට කැලෑව දෙපැත්තේ හරියට සංඝයා පිළිවෙත් පුරාගෙන වැඩ ඉන්නවා. එතකොට මේ පිළිවෙත් පුරාගෙන සංඝයාට චෝදනාව ගියොත් ඕගොල්ලන්ගේ අවබෝධයමයි ප්‍රමාද වෙන්නේ. ඒ වගේම තමයි විශේෂයෙන්ම ඔය Facebook වගේ සංඝයා ගැන මොනවා හරි තිබ්බොත් ඒකට මේ පණිවිඩ කමෙන්ට් දාන්න යන්න එපා. ප්‍රතිචාර දක්වන්න එපා. මොකද අපි ඒක ඇතුලේ කතාව දාන්නේ සමහර විට භික්ෂුවක් නොවෙන්නත් පුළුවන්. භික්ෂු වේශයක් තියෙන කෙනෙක් වෙන්නත් පුළුවන්. මානසික රෝගයක් නිසා වෙන්නත් පුළුවන්. ඇයි භික්ෂුවකට මානසික රෝගයක් හැදෙන්න බැරිද? පුළුවන්නේ. මානසික ව්‍යාධියක් අපි එක පැත්තකින් බලන જાතියක් නෙමෙයි. අපි එක එක පැති වලින් බලන જાතිය. ඒ නිසා කවදාවත් ලියා ඒකේ හරිය අනතුරක් තියෙනවා අපිට. ඕගොල්ලොන්ට තේරුන්නේ නැති වුණාට අර ලෝකෝත්තර මාර්ගයේ වැහිලා යනවා ඕගොල්ලන්ගේ කෙලෙස් වලින්.
ඒ නිසා ඒක තමයි දෙක. අන් තුන්වෙනි එක මේ මේ මේක තමයි දෙවෙනි කාරණේ. මේ කාලේ කාට හරි නිවන් දකින්න ඕන, තෝවාන් වෙන්න ඕන වගේ එකක් තියෙනවා නම් ඒ අය මේ විදර්ශනාව පැත්තට කලින් මෙන්න මේව හදන්න. පස්සේ පුළුවන් විදර්ශනාව. දැන් මේ කාලේ විදර්ශනා කරත් යාදින්නේ නැහැ. ඇයි? අර අර මූලික වශයෙන් වැරදිච්ච වැරදීම් හරි බහුලයි. මේ වෙනකොට සංඝයාට චෝදනා කරලා තියෙනවා නම්, සිතින් කයින් වචනින් වරදක් වෙලා තියෙනවා නම්, නුවණැති සබ්‍රක්‍මචාරින් වහන්සේ නමක් ළඟට ගිහින් අනේ ස්වාමීනි, මේ සංඝයා ගැන මට ඒ කාලේ අවබෝධයක් තිබ්බේ නැහැ. ඒ කාලේ මට මොකක්වත් තේරුන්නේ නැහැ. ඒ නිසා හාඳුරුනි, අනේ මගේ ඇති මෙහෙම එක එක විදිහට වැරදි වුණා. ස්වාමීන් වහන්සේලා ඔය දායක සභාවල අර එහෙම ඉන්න මිනිස්සු හරියට සංඝයාත් එක්ක පැටලෙනවා. ලංකාවේ කුලඟන සමිතිවල දායක සභාවල් මේ හාඳුරු යාලා හිතාන ඉන්නේ නිකන් බුදුහාමුදුරුවන්ගෙත් වැඩිහිටි සහෝදරයෙක් වගේ කෙනෙක් කියලා හිතාන ඉන්නේ දායක සභාවල සභාපති එහෙම. ඒ නිසා හැමෝම නෙමෙයි හරි සත්පුරුෂෝ සංඝයාට උපස්ථාන කරගෙන ඉන්න අය ඉන්නවා. මොකද විශේෂයෙන්ම ওই දායක ඔය පන්සල් ඇසුරු කරන අය ඉන්නව නේද? ඒගොල්ලෝ හොඳට එක දෙයක් මතක තියාගන්න, පන්සල් ගොඩාක් කිට්ටු අය. ඒගොල්ලෝ හිතාගෙන ඉන්නවන අපි ඉන්නේ මේ සංඝයා පාලනය කරන්න නෙමෙයි සංඝෝපස්ථානෙට කියලා හිතුවම හරි. අපි ඉන්නේ මොකටද? සංඝයාගේ සංඝෝපස්ථාන. එතන ඇයි මම සංඝෝපස්ථානෙ කරන්නේ? මට යහපතක් ඒක. සංගයාට සංගෝපස්ථාන කරන එක දන් පැන් පුදනකින් මට රැස් වෙනවා මහ විශාල කුසල සංස්කාරයක්. ඒතර දැන් මේ පන්සල් වලට එහෙම කිට්ටු වෙච්ච මිනිසුත් ඉන්නවනේ. එයාලා හැම වෙලාවෙම හිතන්න ඕන මම මෙතනට මේ ආයතනයට ආවේ පන්සල පාලනයට නෙමෙයි, හාඳුරු පාලනයටත් නෙමෙයි, මං ආවේ සංගෝපස්ථානයේ, මං ඒකයි කරන්න ඕන කියලා ඔළුවට ගත්තාම හරි. ඔළුවට ගත්තම හරි. අර අර වගේ ඉතින් අතීතයේ සංඝයා ඉලක්ක කරගෙන බැනලා තියෙනවා නම්, දොස් කියලා තියෙනවා නම්, මං ඉතින් ඔලොකු හපංකමක් වගේ නෙන්නේ. මා මහාමුදුරන්ගේ මූණටම ওই කතාව කියලා ආවේ. එහෙම නෙන්නේ. මම නම් කෙලින්ම කියලා ආවේ. එතකොට gedara hayat එකට අප්පුඩි ගන්නවා. හොඳ දේ. ඔහොම තමයි කියන්න ඕන ওই හාමුදුරන්ට කියලා. ඒකට සාදු කියන්න ගෙවල් වලත් තියෙන ඇයි සිහිය නැණේ? සිහි නුවණ සති සම්පජඤ්ඤ කියන එක නෑ. ඒ සති සම්පජඤ්ඤ කියන එක තිබ්බොත් තමයි Tamanගේ ඇතුළ පේන්නේ. නැතනම් Tamange ඇතුළේ පේන්නේ නැහැ. ඒ නිසා මොකක් හරි සංගෝයා වෙනුවෙන් වරදක් වෙලා තියෙනවා නම් ගිහින් හොඳට නුවණැති සබ්‍රක්‍මචාරින් වහන්සේ නමක් ළඟට ගිහින් උන්වහන්සේට කියන එක හොඳයි. අනේ ස්වාමීනි, මගේ ඇතින් මේ අනාදිමත් කාලයක් තිස්සේ මේ ස්වාමීන් වහන්සේලා ඇසුරු කරද්දි මගේ ඇතුළෙත් ධර්මයක් නැතිකමට හරියට මගේ ඇතින් එක එක වචන කියවලා තියෙනවා. එක එක විදියට ඔබ වහන්සේලා ගැන හිතිලා තියෙනවා. එක එක විදියට කයින් ක්‍රියාත්මක වෙලා තියෙනවා. මගේ ඇතින් වරදක් වුණා නම් මට සමාව වෙන්න කියලා කියන එක හොඳයි. ඒක තමයි දෙව ඒ තුන්වෙනි එක. ඊළඟ එක තමයි ධර්ම මාර්ගය තුළේ දියුණුවක් කරා යන්න ඕන නම්, ධර්ම මාර්ගය තුළේ දියුණුවක් කරා යන්න ඕන නම් තමන්ගේ අම්මට තාත්තට වඳින්න ඕන. අම්මා තාත්තා මැරිලා නම් ෆොටෝ එකකට හරි වඳින්න ඕන. ඒ කියන්නේ මේ කාලේ කාට හරි ධර්ම ගුණධර්ම දියුණු කරගෙන මේක තියෙන ධර්ම මාර්ගය පූර්ණ කරගන්න ඕන නම් හොඳට අම්මට තාත්තට වඳින්න ඕන. ඒක ලැජ්ජා වෙන්න ඕන එකක් නෙමෙයි. අම්මට තාත්තට වඳින්න පටන් ගන්න ඕන. ඒ අම්මට තාත්තට වඳිනකොට කකුල් දෙක අල්ලලා වඳින්න ඕන. එතකොට තමයි අම්මා ගැඟ නිකන් හිරි වැටිලා යන්නේ. ඒ අම්මගේ ඇඟ නිකන් ඇඟ සිසිල් වී යනවා අම්මගේ ඇඟ කකුල් දෙක අල්ලලා වඳිනකොට. ඒ ධාරක ස්නේහය පදනම් කරගෙන සිසිල් වෙලා යනවා. ඒකේ උණු ඒකේ ඒ දරුවාට කෙලස් වලින් රත් වෙච්ච එක නිවන්නේ. ඒ ගුණය කෙලෙස් වලින් අපි රත් වෙලා ඉන්නේ. අත් දැන් ලේ රත් වුණාට පස්සේ පොඩ්ඩක් තුවාල වුණොත් එහෙම ලේ විදින්න පටන් ගන්නවා. ලේවල උද්වේගේ වැඩි වෙනවා. ඒ වගේ පොඩි අරමුණකින් අපේ කෙලෙස් ඇවිස්සෙන්නේ වෙන මොකක්වත් නිසා නෙමෙයි, කෙලෙසුන්ගෙන් ගිනියම් වෙලා තියෙන. ඇතුළේ කෙලෙස් වලින් ගිනි ගන්නවා. ඇතුළාන්තේ පිච්චෙනවා අපේ. වරි වෙනදට වඩා වැඩි හරි පාරිසරික සාධකත් වැඩි නේ. ඒකනේ කලින්ට වඩා ඒවා වැඩි වෙන්න ඊට පස්සේ ඒ කෙලෙස් වැඩි වෙනකොට ඒ කෙලෙසුන්ගේ පාලනය සම්පූර්ණයෙන් ගිලිහිලා යනවා. ඊට පස්සේ යාට පාලනයක් නැහැ. එතකොට තමයි අධර්ම රාගයේ විසම ලෝභයයි වල්මත් වෙන්නේ. අධර්ම රාගයේ විසම ලෝභේ බහුල වෙනවා. එතකොට අධර්ම රාගයේ විසම ලෝභය බලවත් වෙනකොට එයාට පේන්නේ නැ වෙන මොකක්වත් ලෝකේ. අධර්ම රාගයේ බලවත් වුණාට පස්සේ හොඳට බලන්නකෝ. ඒක එකනර ඒක අභ්‍යන්තර කෙලෙසුන්ගෙන් ඇවිලිලා ඒක සම්පූර්ණයෙන් මේ පෘථග්ජන මට්ටමේ පවා මේ ඒ ශ්‍රාවකයන්ට Tamange කෙලෙසුන්ගේ ස්වરૂපේවත් අඳුර ගන්න බැරි වුණාට පස්සේ ඒක විකෘති වෙන්න ගන්න. ඒ හැටි ඕනම දෙයක්. දැන් ඕනම දෙයක් බලන්න දැන් සමහර පාලනයකින් ගිලිහුණාට පස්සේ ඒක විකෘති වෙන්න පටන් ගන්නවා.
දැන් අපිට ආහාර අපිට පාලනය කරගන්න බැරි වුණොත් එimhe අපිට බලනවා අපි අපිට වැඩත් වැඩි අපි ඒ නිසා අපි ඉක්මන්ට අපේ වැඩවලට පහසු වෙන්න කැම හදා ගන්න ඕන කියනකොට ඔන්න ලෝකේ තියෙනවා කෘතිම රසකාරක යොදපු විවිධ ප්ලාස්ටික් වගේ කැම. ඒ වතුරට දැම්මම තමයි පේන්නේ හරි කැමක් වගේ. නැත්තම් නිකන් ප්ලාස්ටික් වගේ ගිනි තියන්න පුළුවන් ඒවා. එතකොට මේ කෘතිම කැම අපිට හරි පහසු විනාඩි 2යි. එතකොට මේ විනාඩි 2යි ඒ විනාඩි දෙකෙන් වුණාට දැන් සමහර මන් දැකලා තියෙනවා සමහර කෑම වර්ගවලම ගහලා රසකාරක අඩංගු නැත කියලා. කෘතිම කෑම පැකට් එකකින්ම ගහලා තියෙනවා රසකාරක. එතකොට කොච්චර අපි වන්දනෝද? ඉතින් මේ කෙලෙස් සහගත මෝඩ මිනිස්සු එකට අහුවෙලා යනවා ඉක්මනට. අනික අපිට මේ වැඩ වැඩි කියලා ඒගොල්ලෝ මොකද කරන්නේ? වතුර උඩ දැම්මා විනාඩි 2යි අර පැකට් දැම්මා ඒව මේව කඳාගත්තා. එක එක මට්ටමේ කෑම තියෙනවා. එතකොට ඒක අපි දැන් පාලනේ නෑ දැන් ආහාර. ආහාර පාලනේ නැති වුණාට පස්සේ අපිට මොකද වෙන්නේ? කෘතිම දේවල් වලට තේ ආහාර දැන් එකට තව අතිරේක ප්‍රශ්නත් බලපානවා මේ ලෝකෙට නම්. මොකද හේතුව ජනගහනය වැඩි වෙනකොට වැඩි වෙන්න ආහාර රටාව කෘතිමව නිෂ්පාදනය කරන්න වෙනවනේ. ඒකත් බලපානවා. එතකොට ඒ කෘතිම කෑම වලට යොමු වෙනවා. එතකොට මොකද වෙන්නේ? එතකොට අභ්‍යන්තර ක්‍රියාවලිය කෘතිම වෙන්න ගන්නවා. අභ්‍යන්තර ක්‍රියාවලිය කෘතිම වෙනකොට පින්නත්නි මේ ශරීරයේ අස්වාභාවික ශෛල නිෂ්පාදනය වෙන්න ගන්නවා. ස්වභාවේ ඒ අස්වාභාවික ශෛලවල උඩුදුවන එක තමයි ඔය පිළිකා කියකිය අපි කියන්නේ. ඒක අර ඒක මොකක්ද උනේ? ඒ කියන්නේ ආහාර පාලනේ ගිලිහුණා කෙලිස් වලටත් ඕකමයි වෙන්නේ. ඒ කෙලිස් ඒක අස්වාභාවික වෙනවා. අස්වාභාවික වුණාම මොකද වෙන්නේ? කෙලිස් උඩුදුවලා අස්වාභාවිකත්වයේ ඇතුලේ උඩටම ගියාට පස්සේ ඒක අධර්ම රාගයේ බලවත් වෙනවා. විෂම ලෝභයේ. ඒ අධර්ම රාගය දැන් බලවත් වෙලානේ. ඒක ස්ත්‍රී අතර විවාහ සිද්ධ වෙනවා. පුරුෂය අධර්ම රාගය. ඒක මේ ඒක බොහොම ලැජ්ජාසහගත කනස්සල්ලට හේතුව නේද? ඒ ධර්මතාවයක් ඒක. ඒක අපි කනස්සල්ලට පත් වෙන්න ඕන එකක් නෙමෙයි. අපොයි අපේ කාලේ නම් ඕවා තිබ්බේ නැහැ. දැන් මේ මොකද කරන්න කියලා අපි එහෙම ගරහන්න හොඳ නැහැ ලෝකෙට. භාග්‍යතුන් වහන්සේ වදාළ දෙයමයි දකින්න ඕන. ධර්මීයමයි අධර්ම රාගයයි විෂම ලෝභයයි බලවත් වෙලා ඔය එකයි යොවම වෙලා තියෙන්නේ. අපේ කාලේ නම් ඕවා තිබුණේ අපි බොහොම හොඳට හිටපු જાතියක් කියලා කිව්වට වැඩක් නැහැ. අර කෘති දැන් අර අස්වාභාවිකත්වයේ වැඩි වෙලා ඒකනේ අස්වාභාවිකම වෙලා තියෙන්නේ. නැත්තම් ස්ත්‍රීන් අතර විවාහය වල ලෝකේ නීතිගතයි දැන්. දැන් ඉතාලිය වගේ රටවල් වල ඒවා කිසිම නියාමන නැහැ මොකද? ඒක අතිශය ස්වභාවික විදියට පිළි අර අස්වාභාවික දේ ඊට පස්සේ ස්වභාවික වෙන්න ගන්නවා. ඉස්සරහට ඊට වඩා වැඩි යෝක. ඔය වගේ විකෘතිතා ගොඩාක් එනවා. ඒවා ධර්මීයම බලලා අපි අභ්‍යන්තරයේ සමනය කරගන්න ඕන. අපි ධර්මීයමයි ඒව බලන්න ඕන. ඒ නිසා ඔය ඊට පස්සේ ඊළඟ එක තමයි දෙම අම්මා තාත්තා කියන සංවිධි වෙන එක. ඒක ඊළඟ එක තමයි ඔයගොල්ලන්ට මේ දියුණුව කරා යන්න ඕන නම් කර්මඵල විශ්වාස කරගන්න. එම අපේ ඇතුලේ හැසිරෙන අද්භූත දේ කර්මයේ විදියට හිතන්න. අපේ ඇතුලේ හැසිරෙන අද්භූත දේ කර්මයේ කියලා හිතන්න. කර්මයෙන් තමයි මම සුජාත වුණී කියලා හිතන්න. මගේ ජාතිය කර්මය කියලා හිතන්න. ජාතිය පිණිස අම්මා කුස පරිස්සම් කරගත් එක විතරයි කළේ. උණු වතුර බොන්නේ නැතුව, ඇල් වතුර බොන්නේ නැතුව කුස පරිස්සම් කළා. හරියම ඉඳින් නිදාගත්තේ නැහැ. ඒක ඇලේකට නිදාගත්තේ. අද අපි නිදා ගන්නකොට එහෙම සාමාන්‍ය කෙනෙකුට නිදා ගන්න රිද්මයක් නැහනේ. ඒක ඒක පැතිවලනේ. දැන් අම්මා එහෙම නැහැ. කොච්චර මේ බොහොම ජව සම්පන්න උද්වේගකාරී මොන වගේ කාන්තාවක් වුණත් කුසට දරුවෙක් ආවහම එයා එහෙම ආවට ගියාට චලනයන් කරන්නේ නැහැ. හරියමං විදිහට නිදා ගන්නෑ. එහෙම අම්මා උදව් කළාට කුස ඇතුලේ පිහිටන්ට උදව් කළේ කර්මය කියලා දකින්න. කර්මයමයි උදව් කළේ කියලා දකින්න. ඊට පස්සේ යම් වෙලාවක මා තුළ ඥාතිවරයා විදියට මගේ අම්මා තාත්තා වටපිටේ අය පෙනුනට මගේ ආසන්නතම අභ්‍යන්තරික ඥාතිවරයා කර්මී විදියට දකින්න කම්ම බන්දු කියලා එකට කියන්නේ. එතකොට අර මගේ එතකොට මේ මගේ අම්මා කියලා මං හිතාගෙන හිටියට මේ මගේ තාත්තා කියලා හිතාගෙන හිටියට ඒක හරි. එයාගෙම කුසේ තමයි මං ඉපදිලා තියෙන්නේ. නමුත් එයා කුස දුන්නට කුස ඇතුලේ බැසගත්තේ කර්ම විඥානය නේද කියලා බලන්න. ඊට පස්සේ කම්ම පටිසරණෝ මට යම් ලෝකේ පිලිසරණක් තියෙනවා නම් ඒ කුසලා කුසල වශයෙන් ගොඩ නැගෙන කර්මය නේද කියලා දකින්න.
කම්ම පටිසරණෝ. කල්යාණංවා පාපකංවා තස්ස දායාදෝ. පුතේ මේ මේක තමයි ඔයාගේ උරුමය කියලා අම්මා කිව්වට. පුතේ මේක තමයි ඔයා වෙනුවෙන් අපි මේ ගේ හැදුවේ. ඔයා විවාහ වෙනකොට දෙන්න මේක හැදුවේ. දුවේ ඔයාට තමයි මේ ගේ කියලා කිව්වට කම්ම මගේ පිළිසරණ විදියට මාව ලුහු බඳින්නේ කර්මයේ නේද කියලා දකින්න. එතකොට ඕගොල්ලන්ගේ හැම චලනයක් තුලම කර්මයේ අධිපති බව පෙනේ. එතකොට සෝමනස්සයක් හටගත්තත්, සුඛ සෝමනස්සයක් හටගත්තත්, දුක්ඛ දෝමනස්සයක් හටගත්තත් එයාට සිත මැදහත්ව තියාගන්න පුළුවන්. ඇයි? සුඛ සෝමනස්සේ පිණිස බලපෑමේ මනාප සංස්කාරය, මනාප කර්ම. දුක්ඛ දෝමනස්සේ පිණිස බලපෑවේ අමනාප කර්ම. එතකොට එයා දුක එනකොට ලෝකයට ඇඟිල්ල දික් කරන්නේ. දුක යාට එනකොට දුක ඉතින් හිතට වැටහෙනවනේ. ආයේ මේම නෙමේ ලෝකේ මීට වඩා තාක්ෂණයේ දියුණු වුණා දුක එන එක නවතින්නේ නැහැ. පරිම තාක්ෂණික ලෝකේ මේවලම් මැදුවත් පින්නවත් නේ අඬන එක නවත්ත ගන්න පුළුවන්ද? වැළපින එක නවත්ත ගන්න පුළුවන්ද? සල්ලි තිබ්බ කියලා සෝසුසුම් හෙලන්න වෙන එක නවත්ත ගන්න බෑ. ලොක්කම ගයක් තිබ්බත් ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස නවත්තන්න බෑ. අද යම්කිසි ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස තියෙනවා නම් ඒ වගේම තාක්ෂණික උපකරණ පරතරටම දියුණු වුණත් එදාටත් සුඛසෝ දුක්ඛ දෝමනස්යන් ඔය විදිහටම ගලනවා. එන ඇතුලේ ප්‍රශ්නේ විසඳිලාම නැහැ, විසඳෙන්නෙම නැහැ. ඔන්න ඔය විදිහට සුඛසෝමනස්සත්වයට හෝ දුක්ඛ දෝමනස්සත්වයට මාතුල ඇතුලේ හැසිරෙන කර්මයේ බලපානවා කියලා දකින හැකියාව තිබ්බොත් ඒ ශ්‍රාවකයට කවදාවත් වරදින්නේ නැහැ. ඔන්න ඔය ටික තියාගෙන ඔගොල්ලෝ හොඳට ඔළුවට ගන්න ඔය ටික. ඔය ටික ඇතුලේ හිටියොත් එයා ධර්මයේ වෙනුවෙන් ලෑස්ති වෙච්ච කෙනෙක්. කවදාවත් වරදින්න වෙදයක් නැහැ. ස්වභාව ධර්මයේ පවා ආශිර්වාද කරන කෙනෙක්. මේ ස්වභාව ධර්මයේ කිසිම ආශිර්වාදයක් නැහැ අපිට. ඒ නිසා ස්වභාව ධර්මයට පවා ඒ ආශිර්වාද කරන්න මට්ටමට දක්ෂ ශ්‍රාවකෙක් වෙන එක තමයි අපි බලාපොරොත්තු වෙන්නේදී. එබඳු දක්ෂ ශ්‍රාවකත්වයක් උදෙසා මේ හෝරාවක ධර්මානුශාසනාව මේ ඇත්තෝ හැම දිනාටම උපකාර වේවා කියලා අපි දේශනාව සමාප්ත කරනවා. පින්වත්නි, අද මේ දේශනාවේ දායකත්වයේ ගෙන කටයුතු කරනු ලබන්නේ අමරපාල කන්දේ ගෙදර මහත්මා වෙනුවෙන් එතුමන්ගේ දියණියන් තිදෙනා බිරිඳ ඇතුළු පින්වත් පිරිස දායකත්වයේ ගෙන කටයුතු කරනවා. 73 වෙනි ජන්මදිනයේ නිමිත්තෙන් එතුමාට ජන්මදින ධර්ම දානමේ පින්කමක් හැටියට නිදුක් නිරෝගී සුව චිරජීවනයේ ප්‍රාර්ථනා කරමින්, කායික මානසික යහපත ප්‍රාර්ථනා කරමින් මේ දේශනාවට සම්බන්ධ වෙනවා. අපි එතුමන්ට ආශිර්වාද කරනවා. මේ උතුම් කුසලානිසංස ධර්මයන් අමරපාල කන්දේ ගෙදර මහත්මාට මේ උතුම් කුසලානිසංසයන් හේතු වේවා. මේ ගෞතම බුදුසසුනේදීම උතුම් ධර්මාවබෝධයේ පිණිස මේ කුසලානිසංසයන් හේතු වාසනා වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. ඒත් එක්කම පින්වත්නි, 2023 මැයි මාසේ 10 දින දායකත්වයේ දරුවා යාතරින් සමුගත් තෙරන්ද ගයාන් ගුණරත්න සොහොයුරාට පුතණුවන්ට 2023 ජූනි මාසේ 21 දින දායකත්වයේ දරු පිණුතුන් අතරින් වෙන්වුණු ශ්‍රීනාත් ශාන්ත කුමාර පනන්වල තමන්ගේ මාමාට සහෝදරයාට 2023 සැප්තැම්බර් මාසේ වියෝ වුණු අබේසිංහ උඩුදෙනිය සහෝදරයාට මව්පිය දෙපාර්සවේ මිය පරලෝගිය සියලු දෙමව්පියන්ට ඥාතිවරුන්ට මේ කුසලානිසංසයෙන් අනුමෝදන් වේවා. අමරපාල කන්දේ ගෙදර මහත්මාගේ නමින් මිය පරලෝ යන්නට යෙදුණු වර්ග පරම්පරානුගත සංසාරගත සියලු ඥාතීන්ට අනුමෝදනා වේවා. ඥාතීන්ගේ ආයති භවය සසර ගමන සුවපත් වේවා. සංසාර දුක්ගෙවා ලබන අමා නිවන් පිණිසම මේ දේශනාමී කුසල් දේශනා පාරමිතාවක් වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. ඒත් එක්කම පින්වත්නි, මේ කුසලානිසංස ධර්මයන් අද දායකත්වයේ දරූ මේ පිනතුන් හැම දිනාටම ආශිර්වාදයක් වේවා. අමරපාල කන්දේ ගෙදර මහත්මාගේ පවුලේ බිරිඳ දරුවන් ඇතුළු පිනතුන් සියලුම දෙනාට ආශිර්වාදයක් වේවා. සියලු දෙනාටම ජීවිතාවබෝධය, ධර්මාවබෝධය පිණිස මේ කුසල් හේතුපකාර වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. ඒත් එක්කම මේ දේශනාව තුලින් රැස්ුණා වූ සියලු පුණ්‍ය ශක්තිය දේශකයන් වහන්සේ වෙච්ච අපටත්, සියලු මහා සංඝරත්නයටත් ආශිර්වාද කොට තිබෙනවා. ලක්වාසී ලෝකවාසී පූජනීය මහා සංඝරත්නයටත් මේ කුසලානිසංස ධර්මයන් අමා නිවන් පිණිස නිවන් දොරටුවක්ම වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා.
සතරවරං රජදරුවන් සක්දෙවිඳුන් ප්‍රදාන සියලු දිව්‍ය රාජ මණ්ඩලවලටත් බ්‍රහ්ම රාජ මණ්ඩලවලටත් අවීචයේ පටන් බවාග්‍රේ දක්වා විහිදී පැතිරී පවතින පෙනෙන නොපෙනෙන හැම දෙනාටමත් මේ කුසල් උතුම් නිර්වාණාවබෝධය පිණිසම හේතුපකාර වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි. රාගක්ඛයෝ නිබ්බානං.